හැත ඇති අනුකල් වවස්ථාවනුව කෙනෙක් ඇමිතිවරෙක් විදිහයට පත්කරන්නේ විදායකයේ කටයුතු පහසුකරන්න. මොකද හැත්ත හැතේ අනුකම වවස්ථාවනව විදායකයට විශාල වැඩ කොටසක් පැවරි ලතියෙනවා. ජාති අවාර්සනාවට විශවනි විසිවනිආ්ුක වස්ථා සංශෝධනය සම්මර්ථකිරීමෙන් පස්සේ බරපත ලවිදියට විදායකට බලතල ලැබිලත්ති බෙනවා. එන්සා කැබිනට් මන්්ඩලට මැති ඇමතුරු පත් කරන්නේ විදාායකේ කටයුතු පහසුකරන්න හැබැයි අපේරට මේක වෙනස් වෙලා තියෙනවා. එම නැත්තම් මේක විකෘති වෙලා තියෙනවා. අපේරට බොහෝදු දෙනෙක් මැතිඇමිටිකං ගන්නට උත්සාහ කරන්නේ සත්‍ය වශයෙන්ම රටට සේවයක් කරන්න නෙමෙයි තමන්ගේ බඩගෝස් ත්‍රේවෙනුවෙන්. කිසියම් කෙනෙක් ඇමිතිවරේ විට පත්තුනාට පාස්සේ හුට විශාල ආරක්ෂාවක් ලැබෙනවා. ඊට අමතරව නිල රත කිහිපෙයක් ලැබෙනවා. එවගේම පෞද්දිලික කාර්ය මණ්ඩලයක් ලැබෙනවා. මිටටරනි ඒ කියන්නේ තමන්ගේ හත්මතු පරම්පරාව ගොඩදාගනීමේ හැකියාවක්තියනවා. බොහොමයක් මැති ඇමතුවරුන්ගේ පෞද් දෙලි කාර මණ්ඩලේට පත්වෙන්නේ ගෙදරඉන්න ගෑණී දරුවෝර්තිකයි. එනිසා විශාල ආදායමක් පවුල්ලට ලැබෙනවා. ලබන සතියේ මිනිමරු ගෝටා නැවත වතාවක් තමන්ගේ කැබිනට් මන්්ඩලිය සංසෝධනය කරනවා කිය තමයි දේශපාලන ආරංච මාර්ග සඳහන් කරන්න. මේ වෙනකොටත් ඉදිරී කැබිනෙට් සංසෝධනයේදි ඇති ඇමතිිකම් ලැබෙන කිහිපදිනෙක්ගේ නම් සඳහන් වෙනවා. දැනට පත් නෝජ්‍ය ඇමතිකම් දරන නාලක ගොඩ හේවා. අර පහුගේ දවසල හාමුදුරුන්ට පහරදුන්න පුද්ගලයටත් කැබෙනෙට් ඇමතිකමක් ලැබෙනව කියක තමයි ආරංච මාර්ග සඳහන් කරන්න. පාර්මේන්තු ඉන්න දරුණුම ජාතිවාධියයක් පවෙච්ච සරත් වීරසේකරටත් ඒවගේම කැබෙනට ඇමිතිකමක් ලැබෙනවා. පෞගේ කාලය පුරාම හරක් මඟට කඩේගිය සීතා අනභපොලටත් ඇමතිිකමක් ලැබෙනව කියනක තමයි හාරංචමාර්ග සඳහන් කරන්නේ. ප්‍රශේෂයේම සීතා අනභපොල කොන්දේසි බෙරහිතුව මිනිීමරු ගෝටහට බැදනමස් කාර කිරීමත්. ඒවගේම සෝත්‍රගානය කිරීමේ ප්‍රතිඵලයක් විදිහට දැනට ඉන්න සෞඛ්‍ය ඇමතිනී ඉුවත් කරලා සීතා අනභපොලට සෞඛ්‍ය ඇමතිිකම දෙනවා කියනක තමයි දේශපාලන ආරංචි මාර්ග තහුරු කැල්ලත් තිබෙන්නේ. ප්‍රශේෂම මේ සම්බන්ධය මේ වනි විට විත්‍ර ඉන්නේ දැඩි නොසලෙක් නොසුතුටගි. වගේම ඇගේ කලකිරීම මේ වෙන විටත් ඇය ගෝටට වගේම මරාටත් දැනුම් දීලත්තිබෙනවා. හැබැයි සීතා අර්මපල පහුගේ කාලය පුරාම කොන්දේසි විරහිතව. මරාගේ අසූචිත් සස්ුවොඳයි කියන මට්ටමෙන් හැසුරුණු නිසා. සහ මේ ආණ්ඩුව කරන ඕනෑම කුප්ප බලු වැඩක් කිසි හිරගිතක් නැතුව අනුගමනය කිරීම නිසාත්. එයට නිශ්චිතෝම මෙම හැමතිකම ලැබෙනව කියනක තමයි සඳහන් වෙන්. මිටූරනි සීතාානපපල විසේ සඥ වෛද්‍යේරයෙක්කවිදිට සඳහන් වනාට. ඇය පහුගේ කාලේ වැඩකරලත්ති වෙන්නේ. මේරටේ අතිශයෙන්ම අප කීර්තියට පත්වෙච්ච සයිටම් ආයත්තෙනෙ. ඔබට මතකඇති සයිටම් ආයතනය කියලා කියන්නේ. පහුගේ කාලේ මේරටේ වෛද උපාධිය විකරන් අටෝපු කඩයා. ඒකොට එක ආතිශයම සාර්ථක වෙලාත්ති වෙනවා. ඒවිත රක්නමයි එම ආයතනයට අයිති වෙලාතිබෙන පෞද්ගලක රෝහල්ට ඇතුවන බහෝ දෙනෙක් ගෙදරාවේ මිනිපෙට්ටිවල. මේ අවාසනම තන්තයට අවසානේදී සෝබිත හාමුදුරන්ට පවා මූුණ දෙන්න සිද්ධ වුණ. අනිත්කාරණය තමයි මේ සෞඛ්‍ය ඇමිතිකම ලැබෙන්නට සීත අරම්ඹපොල්ට බලපාපු තවත්කාරණයක් තමයි, ඇය නාමල් සමඟ ගත කරන සුහද ආදර් සම්බන්ධී. විශේෂම නාමල් රාජ පක්සලට අද වෙනකොට රෙද්ද උත්සන්න ඇති කිසිදු ගෑනියකොට මේ දේශපාල් නැතුළේ පැවැත්මක් නැහැකි එන එක තමයි. නාමල්ට කිට්ටු මාරංච මාර්ග සඳහන් කරන්. කෙසේ පිතත් ඉදිරිදින කිහිපය ඇතුළත සීතා අරභ කොල සෞඛ ඇමිතිනිය වෙනව පමණක් නෙමෙයි. ඉන් පස්සේ, මේ පවතින සෞඛ්‍ය අමාත්‍යන්සය, මීටත් වඩා මහ විනාශකාරීතනකට තල්වය කියනක තමයි සෞඛ්‍ය මාත්‍යන්සෙන්ට කිිට්ටු මාරංච මාර්ග සඳහන් කරන්න. මිටෝර්නි සීතාරම්භපොලලා නාමල්ලමේ පිස්සු කෙලින්න්නේ ඔබෙත් මගෙත් විධයෙක් වස්ථායක් කදි කරන බලය සමග. එනිසා මේ කාල කන්න ක්‍රමය වෙනස් කරන්න පුළුවන්. පුද්ගල වෙනසකට වඩා ප්‍රතිපත්තිමේ වෙනසකි. අන්න ඒ කළහැකි ඒ සඳ සැලස්මක්තිමන දැක්මක්තිමන සමාජදේශපාල කණ්ඩෑමක් සමඟ අපිෙරටැන්. මෙිට නි හරගල න්ත්‍රජෙක් හනෙ මතිබ බ්‍රසීපත් කරමින් මහා ඔබෙන් සමගන්. ඔබ සෑමටටෑ ජය.